ඊයේ රාත්‍රියේ 11:30ට පමණ කොහුවල පොලිස් අසමේ ආසිරි මාවත ප්‍රදේශයේදී මෝටර රථයක තිබී පිලිස්සුණු මානසිකරක් හමුණා. ඒ වගේම මේ වැගන්වාර වර්ගයේ මෝටර රථයක් පිලිස්සී තිබුණා. මේ සම්බන්ධයෙන් කොහුවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මේ වන විටත් විමර්ශන කණ්ඩායම් දෙකක් ඒ විමර්ශනය සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ විමර්ශනයේදී අනාවරණය වුණේ යම්කිසි පුද්ගලයෙක් ඔහු පානදුර වේරවත්ත ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙක්. නමුත් ඔහුගේ විවාහ වීමෙන් පසුව කොහුවල ප්‍රදේශයේ බාතිය මාවතේ පදිංචිකරුවකුව සිට ඇති 33 හැවිරිදී නසාර් මොහමඩ් හප්පාන් නැමැති පුද්ගලයෙක් මෙම මෝටර රථය තුල මිය යන්නට ඇතැයි සැක කරනවා. කෙසේ වෙතත් ඔහුගේ සිරුරේ කිසිවක් හඳුනා ගැනීම සලකුණු නැහැ. සිරුර පිලිසී තිබෙනවා. නමුත් දැනට සැක කරන්නේ මෙම බාතිය මාවතේ පදිංචිව සිටි මුල් පදිංචිය පානදුරේ පිටවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් වන 33 හැවිරිදි මොහමඩ් 33 හැවිරිදි නසාර් මොහමඩ් හප්පාන් යන පුද්ගලයාගේ සිරුර බවට මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වුණු ලැබුවා. ඒ වගේම අද දිනේදී ගල්කිස්ස ගරු මහේත්‍රාත්වරයා විසින් ඒ වගේම අද දිනේදී ගල්කිස්ස ගරු වැඩබල්ල මහේත්‍රාත්වරයා විසින් මේ ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ වගේම රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා. ඊට අමතරව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මේ ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා. අධිකරණමය නිරීක්ෂණ මෙන්ම විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීම සඳහා විශේෂඥයින්ගේ නිරීක්ෂණ සිදු වෙලා තියෙනවා. දැනට මේ මෘත ශරීරය කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. ඒ වගේම මෘත ශරීරයෙන් සාම්පලයක් ලබාගෙන PCR පරීක්ෂණයක් කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් යොමු කර තිබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම මේ මෘත ශරීරය අදාළ තැනැත්තාගේ දැයි නිසැකව හඳුනා ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් DNA පරීක්ෂාවක් සිදු කරන ලෙසට ඒ අනුව එම මියගිය තැනැත්තාගේ සාම්පල් සහ මියගිය තැනැත්තාගේ මව සහ ඥාතීන්ගේ සාම්පල් ලබාගෙන ඒ සම්බන්ධ DNA පරීක්ෂණයක් සිදු කර තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍යවරයා වෙත අධිකාරිය මගින් නියෝගයක් ලබා දී තිබෙනවා. එම සාම්පල් ලබාගත් පසු ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එම හඳුනා ගැනීම සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මීට අදාළව මේ වන විට ප්‍රකාශ 6ක් පමණ සටහන් කර තිබෙනවා. මෙම මරණ කරුවයයි සැක කරන පුද්ගලයාගේ බිරිඳ ඇය ඊයේ රාත්‍රී පානදුර ප්‍රදේශයේ සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මියගිය පුද්ගලයාගේ මියගිය බවට සැක කරන පුද්ගලයාගේ බිරිඳගේ පියා ඒ වගේම බිරිඳගේ පියාගේ රියදුරා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ වගේම විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ පුද්ගලයා රාත්‍රී 10:55 ඒ වගේම 11:15 අතර කාලයේදී දෙහිවල ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී රෑ රාත්‍රි ආහාරය ලබාගෙන 11:15ට පමණ එම ස්ථානයෙන් පිටත් වී මේ ස්ථානයට පැමිණ ඇති බවට ඒ වගේම මෙම මෝටර රථය නවතා තිබෙන ස්ථානයට ඉතාම ආසන්න ස්ථානයක මෙම පුද්ගලයාගේ මියගිය බවට සැක කරන පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ බවට හඳුනාගෙන ඇති යම් වැඩබිමක් තිබෙනවා. එම ස්ථානය අසලයි මේ සිද්ධිය සිදු වී තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මොහු දෙල්කඳ විජේරාම ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවටත් වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනවා. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ සත්‍ය වශයෙන්ම මෙම මෝටර රථයේ තිබෙන පිලිස්සුණු සිරුර දැනට මියගිය බවට සැක කරන 33 හැවිරිදි පුද්ගලයාගේ සිරුර දයන්න පිළිබඳව නිසැකවම අනාවරණය කර ගැනීම. ඒ සඳහා DNA පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම මෙම සිද්ධිය කුමන ආකාරයකට සිදුවාද කියන කරුණු නිරාවරණය කර ගැනීමට අවශ්‍ය පවතිනවා. එය සාහසික ක්‍රියාවක ප්‍රතිඵලයක්ද එසේ නැත්නම් වෙනත් ක්‍රියාවක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව නිරාවරණය කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම දැනට පිලිස්සී ඇති මෘත ශරීරයේ කොටසක් පමණයි තිබෙන්නේ. ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය PCR පරීක්ෂණය සහ
DNA පරීක්ෂණ වල ප්‍රතිඵල වලින් පසුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා කණ්ඩායම් විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා කොහොමල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා විශේෂයෙන්ම විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම නියමිතව තිබෙනවා ඒ වගේම ඒ ආසන්න ප්‍රදේශවල සමීප ආවේශන රූප කැමරා දත්ත මේ වන විට විශ්ලේෂණය කරමින් පවතිනවා එයිනුත් මේ පුද්ගලයා ගමන් කළ ආකාරය පිළිබඳව තොරතුරු රැසක් ලැබී තිබෙනවා ඒ වාද විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා තවමත් මේ මරණයට හේතුව නිසැකවම අනාවරණය කිරීමට හැකියාවක් නැහැ මේ සියලු පරීක්ෂණ අවසානයේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා එහිදී මරණය යම් සාහසික ක්‍රියාවකින් අපරාධයකින් සිදු වේත්නම් ඊට සම්බන්ධ ඉදිරි කටයුතු ගැනීමට නියමිතව තිබෙනවා।